කාලේ මේ අභියෝග තේරෙන්නේ නැහැ. අභියෝග නැහැ කියලා තමයි හිතන්නේ. ඔහොම ඉන්නකොට මගේ බිරිඳ මේ වෙනුවෙන් මම යොමු කරා ඒ වැඩ කරන ආයතනය මේක දැකලා. ඊට පස්සේ මම මේ ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා. ඔහොම මේ ගැන හිතනකොට මට තේරුණා මේ අභියෝග නැහැ කියලා හිතන එක නෙමෙයි ඇත්ත తත්වය. අභියෝග නැත්තම් ඉලක්කත් නැහැ. ඉලක්ක අරමුණු කිසිම දෙයක් නැති කෙනෙකුට තමයි අභියෝග නැහැ කියලා හිතෙන්නේ. එතකොට මම මේ ගැන අධ්‍යයනය කළා. පහුගිය වසරේ අවසාන දවසේ සැලැස්මක් හරි ගසලා මේ අවුරුද්දේ ක්‍රියාත්මක කළා. ඒ එතකොට ඔන්න කට්ටිය මට පේන්න ගත්තා. මම සැලැස්ම් කරපු ඉලක්ක අරමුණුත් එක්ක ඔන්න අභියෝග පේනවා. අභියෝග ඇති වෙන්න පටන් ගත්තා. දැන් පුළුවන් මට ඒව අභියෝග විදිහට බාර ගන්නත්, එහෙම නැත්නම් බොහොම මම අමාරු වටන කියලා හිතන්නත් පුළුවන්. කෙනෙකුට අභියෝගයක් කියන එක ඕනම දෙයක් අභියෝගයක්, එහෙම හිතුවත්. අභියෝග වශයෙන් දකින්න කෙනෙකුට කන එක, ඇවිදින එක, රැකියාවක් කරන එක, ව්‍යාපාරයක් කරන එක, තේ එකක් බොන එක පවා අභියෝගයක් වෙන්න පුළුවන්. මම තේ එකක් බොන්න හිතුවත් එහෙම මගේ සෞඛ්‍යය මට අභියෝග කරන්න පුළුවන් නම් බොන්න. සීනි දාලා තේ එකක් බොන්න කියලා. මගේ ආර්ථිකින් අභියෝගය කරන්න පුළුවන්. ඔයා පියල් 20 ගණක් වැය කරන පුළුවන් නම් තේ එක බොන්න කියලා. කාලය විසින් අභියෝග කරන්න පුළුවන් නම් කියලා කැන්ටින් වල ගිහලා තේ එකක් බීලෙන්ද කියලා. එහෙම නැත්නම් මගේ හැකියාවන් තේ එකක් හදා ගන්න පුළුවන්ද? බැරිද වෙන කෙනෙක් හදලා දෙන්න ඕනද? ඒකත් අභියෝගයක් මට එල්ල වෙන. ඒ වගේම මම තේ එක තෝරා ගැනීමේදී එක එක જાතිය තියෙනවා. ඒකත් මගේ හැකියාව. ඔය හැම දෙයක්ම හිතලා මේක හරි අමාරු වැඩක් මට කරන්න බෑ කියලා අතරින්නත් පුළුවන්. ඒ සියල්ලම අභියෝග නෙමෙයි. අර පයිප් තීර කියන එක මම ඒකට සූදානම් වෙලා මම අභියෝග නැහැ කියලා හිතුවොත් ඒ සියල්ලම ජයගෙන මගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. මම ඒ සැලසුම් කරපු සියලුම දේවල් මේ අවුරුදු සැලසුම් කරුවා මේ වෙනකොට 60%කට ආසන්න ප්‍රමාණයක් ළඟා කරගෙන තියෙනවා. ඉතාමත් සතුටුයි කියන්නේ. ඉතාමත් ස්තුතියි ඔබතුමාට. අපි කෙටි විරාමයක් අරගෙන වෙන බලාපොරොත්තු වෙන අභියෝග සහ අපි සමග සම්බන්ධ වෙන තවත් වැදගත් පණිවිඩ කීපයක් චන්දන මහත්මයා අපිට දෙන්න තියෙනවා. අපි විරාමෙන් පස්සේ යලිත් හමු වෙමු. අසීමිත පහසුකම් රසක් සමගින් සම්පත් හිත් සේවා සම්පත් බැංකුවෙන් විතරයි.